කොරෝනා වෛරසේ පැතිරීම වළක්වන්න සබන් යොදාද ඇත් සෝදන්න. මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හත්වැනි කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටව ගියා. ඉතාලියේ, ප්‍රංශයේ හා දකුණු කොරියාවේ සිට පැමිණි 56 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස රඳවා සිටියේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ. මේ අතර දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 76 දෙනෙකුද අද පිටව ගියා. සමබර කෑම වේලක් කියන එක ඉඳන් පොඩි දෙයක ඉඳන් යාල හැමදේම ඇත්තටම හොයලා බැලුවා. මම ආවේ පන්සේ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේ කොංගස්දෙනියේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ විහාරස්ථානයේ ඉඳලා. ඒ ආපලේ ඉඳලා යුද හමුදාව, ආහාර පාන ආදී ගිලම්පසේ සියල්ලක්ම කිසිම අඩුවක් නැතුව මේ සියලු දෙනාටම එක හා සමාන සලකන් ලැබුණා. ලෝකේ අග්‍රගණ්‍ය උසස් හමුදාවක් කියන මානසික හැඟීම් වලින් අපේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව කියන එක සිහිපත් කරන්නට ඕන. We are happy to leave, but it was, I think, a pleasurable stay. We were taken care of very well, and everybody was friendly and nice to us. නිරෝධායන මධ්‍යස්ථානයට ආපු දවසේ ඉඳන් අද අපි යන දවස වෙනකන් යුද හමුදාවේ නිලධාරීන් සියලුම දෙනා තමන්ගේ ජීවිත අවධානයට යොමු කරමින් මේ කරපු උදාර සේවයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හදවතින්ම. I'm very grateful to the Sri Lanka Army for this service rendered to our people. I pray that God will save us. And thank you. God bless you. මේ අතර නාවික හමුදා විසින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම වනජීවී කාර්යාලය සහ කඩුමයාන් කුලම් ග්‍රාමය විෂබීජ හරණයට ලක් කිරීම ඊයේ සිදු කරනු ලැබුවා. කළුතර බෝධීන් වහන්සේ අවට පරිශ්‍රයේද අද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් විෂබීජ හරණය කළේ මෙලෙසින්. ලීව ආයුෂ් කරාබු නෙටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.